ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට සමුදී ඇමරිකාව බලා පිටත් වුණු ෂෙහාන් ජයසූරිය බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම නිකුත් කර තිබෙනවා. මේ වාට තිසර පෙරේරාගෙන්ද පිළිතුරු ලැබී ඇති අතර ඔවුන්ගේ පෞද්ගලික ට්වීට ගිනුම් තුලින් තව දුරටත් මේ ප්‍රශ්නය දුර දිග එදී යන බවයි වාර්තා වන්නේ. ෂෙහාන් ඇමරිකානු පුවත්පත් වේදිකාවක් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙන්. "ඇයි ඔබට මව්බිම එපා වුනේ?" එපාවුනේ නෑ ඒත් මට ලැබුණු අවස්ථා මදි කියලා හිතුණා. අනික මම පොඩි කාලේ ඉඳලා මුල් පෙළ පිතිකරුවෙක්. නමුත් ජාතික කණ්ඩායමේදී මට ලැබුණේ අංක 7 ස්ථානයේ සෙල්ලම් කරන්නයි. අනික තරඟ දෙකක් විතර හොඳට කරලා තියෙද්දිත් ඊළඟ තරඟවලටත් ගත්තේ නැති අවස්ථා පවා තිබුණා. විවේක ගන්න කිව්වා. මට එහෙම විවේකයක් ගන්න උවමනාවක් නැහැ. මම ඉන්නේ සෙල්ලම් කරන්න. ලංකාවේ ක්‍රිකට් එපා වෙන්න තව මොනවද අනිත් කාරණා? ලෙස මාධ්‍ය වේදිකා තවදුරටත් ඇසූ ප්‍රශ්නයට ෂෙහාන් ලබා දුන්නේ බරපතල උත්තරයක්. කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරිඳක් තවත් ලොකු හේතුවක් වුණා. කෙලින්ම කියන්නම්, ඒ තිසර පෙරේරා සහ එයාගේ බිරිඳයි. මොකද්ද ඒ කතාව යන ප්‍රශ්නයට ෂෙහාන් පිළිතුරු ලබා දෙමින්, වතාවක් කණ්ඩායමත් එක්ක ඩුබායි ගිය වෙලාවක මමයි දසුන් ශානකයි කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලා හැමෝටම කිව්වා. මට සෑහෙන ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජලෝ මැතිව්ස් වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා. එතකොට ඔය කියන ජේෂ්ඨ ක්‍රීඩකයා මොකද කළේ යන ප්‍රශ්නය මාධ්‍ය වේදියා ඇසූ විට ඔහුත් බිරිඳගේ පැත්ත තමයි ගත්තේ. LPL ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. LPL එක ක්‍රීඩකීන්ගේ බිරිඳවරුන්ට තහනම් කරලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයන්ගේ බිරිඳවරුන්ට එන්න බැහැ කියලා තිබුණේ නැහැ. විදේශ ගුවන් බලපත් තියෙන අයට එන්න පුළුවන් කිව්වා. මගේ බිරියට තියෙන්නේ ඇමරිකානු ගුවන් බලපත්‍රයක්. ඉතින් ඒ නිසා මම බිරිඳ එක්කගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඒත් ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිඳ ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියෙවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරියකට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙදෙනාට සෑහෙන ප්‍රශ්න ඇති කළා යනුවෙන් ෂෙහාන් ජයසූරිය තව දුරටත් ප්‍රකාශ කර සිටියා. ෂෙහාන් ජයසූරිය එල්ල කළ චෝදනා පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් තිසර පෙරේරා කියා තිබුණේ මෙවන් දෙයක්. මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිළිබඳව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිළිබඳ වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනී ගිය නිසා ඒ කාරණාව පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට සුදුසු බව මා තීරණය කළා. 2017 ඩුබායිහිදී මා නායකත්වයේ දරු සංචාරයේදී මාගේ සහෝදර ක්‍රීඩකයා යම් කාන්තාවක් අද ඔහුගේ දෙවෙනි බිරිය සංචාරයට රැගෙන ඇවිත් ඇයව කාමරයේ තියා ගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබුණා. එවිටත් ඔහු එක් දරු පියෙක් බැවින් කණ්ඩායමේ නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළා. ඒට හේතුව කණ්ඩායමක් තුල ආරක්ෂා කළ යුතු විනයක් තිබීම නිසායි. යනුවෙන් තිසර පෙරේරා තව දුරටත් ප්‍රකාශ කර තිබුණා. මීට පිළිතුරු වශයෙන් ෂෙහාන් ජයසූරිය තම ට්වීට ගිනුමේ සටහනක් දමා තිබුණා. මෙය කියවීමෙන් මට සිනහ පහළ වුණා. ඔහු මට සහෝදරයා කියා පවසා තිබුණත් ගෙවි ගිය අවුරුදු 5ක කාලය පුරාවට ඔහු මා සමග කිසි විටක සිනාසී හෝ කතා කර නැහැ. මම මගේ කාමරේ කිසිවෙක් නවතා ගත්තේ නැහැ. කලමනාකරු වශයෙන් සිටියේ චරිත් සේනානායක මහතා. ඕනෑම අයෙකුට මේ පිළිබඳව ඔහුගෙන් අසා දැනගන්නට පුළුවන්. මා දන්නා පරිදි ඕනෑම අයෙකුට පැමිණ ක්‍රිකට් තරඟ නැරඹීමට හැකි බවත් ෂෙහාන් ජයසූරිය සටහන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අගාධයකට වැටි ඇති මොහොතක ක්‍රීඩකීන්ගේ මේ හැසිරීම රටාව නම් කනගාටුවට කරුණක්. මේ සිදුවීම් පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ඉක්ක SLK චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්නම එපා. ඉක්මනින් හමුවෙමු.